මේ නැවතත් රැඳි සිටින්නේ වස් ට්‍රේන් පති සමඟ. තිබිමු දන්න තියටත් එක් දැනගන කීමක ඔයා ගැන විස්තර හෙන පොඩියට අපිට. මම විමුත්තාරින්ද ඉතිං මම පුංචි කාලය හරිම දැඟ කාරයි ඇත්තරම මහරිම අහිංසකයි. අහිංසකයි කියන්නේ මෝට මුදව කරන්න කැමති. පොඩි විස්තර හැකැහුයි ඊළඟ ප්‍රශ්නයට බෙන මීළඟ ප්‍රශ්නය. දුම්රිය ගමන් කරන්නෙකු තුළ තිබිය යුතු මේ අතරින් අනිවාර්යම දෙකුමක්ද? ගමන් කරන්නක තුළ තිබිය යුතු අනිවාර්යම දෙකුමක්ද? ට්‍රේන්ඩිකට් එක ොඩකින්න උතර කියනක. ඒ යාචකයන්ට දීමට මාරුකාසි, ඕම ගැසීමට කාඩ් පැක් එකක්, ඔයාගේ නම් රේලියපු ඔොල කෑලි, ආන්ස ඩ ආඩන්න සැප්පද. මට පදක්ුණා උත්තරි මන්දන්න. මට ඇත්තරම මතක්කෙනවා යුරුබ් එක තියෙනවා වස් එඩිසුන් කියලා චැනල් එකක්. අන්න ඒක එක් කෙනා මේකට උත්තරේ කියලා තියෙනවා. ඉතින් කිව්වා වගේම මොකක් ගැනද මේ කියන්නේ? අපි දන්නම කියන්නේ අපේ ෆෝන් එක තියාගන්න ඕනේ වටිනම ට්‍රේන් ෂෙඩියුල් ඇප් එක ගැන කියන්නේ යන්නේ. ඒක මොකුත් නෙමෙයි. RDMNS මොකද්ද මේ ඇප් එක? ගොඩක් කට්ටිය අතර තාම ප්‍රසිද්ධලා තියෙන නිකන් අර අපි වෙලාව බැලුවට පස්සේ අපි අර ස්ටේෂන් දෙක සර්ච් කරලා පස්සේ අපිට උනි වෙලාව කියනට වඩා ඊට එහාට ගොඩක් ගිහිල්ලා ඊට එහා ගොඩක් කරුණු අපි ට්‍රේන් එක ඇතුළත දැනගන්න ඕන දේවල් ඔක්කොම වගේ එකතු කරලා තියෙන එක ඇප් එකක් තමයි මේ RDMS ඇප් එක කියන්නේ. ඉතින් මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකේ තාමත් නැත්තම් ඔයා ලොකු වැරද්දක් කරනවා. අනිවාර්යයෙන්ම ඒක දැම් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ප්ලේ ස්ටෝර් එකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ඇප් එක? මේ ඇප් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනි කියලා හිතුණ හින්දායි මේ දවස්වල අපි හැමෝම අපේ ගමන් බිමන් ඔක්කොම කරගන්නේ ට්‍රේන් එකේ ගිහිල්ලා. ට්‍රේන් එකේ යන අපිට අනිවාර්යයෙන්ම වැදගත්ම වෙලා තියෙන ඇප් එකක් විදිහට මේ ඇප් එක කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ ඇප් එක ඔයාට ඉන්ස්ටෝල් කරලා පස්සේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයාලා බලාගන්න පුළුවන් ප්‍රධාන පොත් විදිහට. ඊට පස්සේ දුම්රිය කාලසටහන් ටික, ඊට පස්සේ ඔයාගේ මොනවාරි භාණ්ඩයක් නැති වුණොත් අන්න ඒකත් ඔයාට දැනගන්න පුළුවන්. වැදගත්ම දෙයක් තමයි මේ ඇප් එකෙන් පුළුවන් ඔයා ට්‍රේන් එකේ යනකොට මේ ස්ටේෂන් එක පව් වෙන්න මොන වෙලාවෙද කියලා ඔයාටම ඇඩ් කරන්න. ඉතින් එතනින් ගියාට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි ඔයා ට්‍රේන් එක යන වෙලාවෙම නැත්තම් ඔයාට ඕනි කරන ට්‍රේන් එක ඔයා බලන වෙලාවෙ කොතරද තියෙන්නේ කියලා ඔන්ලයින් බලාගන්න පුළුවන්. ඉතින් වෙන ඇප් වල මේ ෆීචර්ස් තියෙනවද? මේ ෆීචර්ස් නැහැ. ඉතින් එතනින් එහාට ගියාම කෝච්චි එක යනකොට අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕනේ ඔක්කොම කරුණු මම මුලින් කිව්වා වගේ මේ ඇප් එක ඇතුළේ තියෙනවා. ඉතින් මුලින්ම ප්‍රධාන පුවත් කියන අපේ ඔප්ෂන් එකට ගිහලා බලුවොත් ඔයාට බලාගන්න පුළුවන් ප්‍රධාන පුවත්වල මොනවද තියෙන්නේ කියලා. ප්‍රධාන පුවත්වල ගියාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ මේ විදියට. ඒ කියන්නේ මොකක්hari ට්‍රේන් එකක විශේෂ දැනුවත් කිරීමක්, එහෙම නැත්නම් මොකක්hari ස්ට්‍රයික් එකක් කරගියොත් ඒක දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්hari ඉන්න පීලිපැන්නොත් ඔයාට ඒක දැනගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් කරුණු ගොඩක් දේවල් වැරිලවත් ට්‍රේන් ෂෙඩියුල් වෙනස් වුණොත් ඒක ගැන දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්hari කරදරයක් වෙලා තිබුණොත් මොකක්hari අනතුරක් වෙලා තිබුණොත් ඒක දැනගන්නත් පුළුවන්. මේ ඒක වුණ සෙනිකව ඉක්මනටම ඔයාට ඒව දැනගන්න පුළුවන් මේ ඇප් එකේදී. ඔයාට මම කියනවට වඩා ඔයාට ඇප් එක ඉන්ස්ටෝල් කරපුවාම ගොඩක් දේවල් ඔළුවටම යයි. ඔයාට දැන් බලාගන්නත් පුළුවන් මේ ඇප් එක මොකද්ද කියලා. ඒ වගේම තමයි ලංකාවේ ට්‍රේන් යන ලයින් තියෙනවා. අන්නේ ලයින් වලට අදාළව වුණත් ඔයාට ඔයාගේ නිවුස් එක ගන්න පුළුවන් ට්‍රේන් එකට අදාළව. ඒ කියන්නේ ඔයා යන ඩේලි ට්‍රේන් එක යන කෙනෙක් නම් ඔයා යන මාර්ගයක් තියෙනවා. අන්නේ මාර්ගයට අදාළව පුවත් විතරක් ඔයාට ගන්නත් පුළුවන් මේ ඇප් එකෙන් ඔයාගේ ෆෝන් එකේ තිබුණා. ඉතින් ඔයාට දැන් බලා ගන්න පුළුවන් මොකක්hari ට්‍රේන් ලංකාවේ අනිවාර්යයෙන්ම දෙයක් නැති ට්‍රේන් එකක් යනවා කියන්නේ ඒක ලේට්. ඉතින් ඒ විස්තරත් කොච්චර වෙලාවක් මේ ට්‍රේන් එක ප්‍රමාදලා යනවද, ඊට පස්සේ මේ ස්ටේෂන් එකෙන් කීයටද යන්නේ, ඔන්න ඔය දේවල් ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ තවත් ලස්සනද ඇත්තමයි මංගල මුලින් කිව්ව අපේ දෙයක් නැති වුණොත් ඒක දැනගන්න පුළුවන්. හිතන්න ඔයාගේ හැම් ෆ්‍රී දෙයක් නැති වුණත් ඔයාලා පුළුවන් මේ ඇප් එකෙන් හොයාගන්න. හොරෙක් කරන් ගියොත් එහෙම කරන් දෙයක් නැහැ. නොකරි අමතක වෙලා තිබුණොත් ඔයාලා මේ ඇප් එකෙන් දැනගන්න පුළුවන්. ඊට පස්සේ එයාට ගියොත් ඔයාගේ බෑග් එකක් ෆෝන් එකක් ඔය ඕන වටින දෙයක් නැති වුණොත් ඔයාට මේ ඇප් එකේ කන්ටැක්ට්ස් වලට ගිහිල්ලා ඒ කන්ටැක්ට්ස් වලින් අදාළ පණිවිඩේ මේ ඇප් එක පාවිච්චි කරන හැමෝම අතරේ යවන්න පුළුවන්. දුම්රිය ස්ථාන දුරකථන අංක වෙන ඇප් වල තියෙනවද? ඔයා යන ස්ටේෂන් එකේ ටෙලිෆෝන් නම්බර් හොයාගන්න නම් Google සර්ච් කරගෙන ඉන්න බෑ. මේකෙදි ලංකාවේ තියෙන හැම ස්ටේෂන් එකේම ෆෝන් නම්බර්ස් තියෙනවා. ෆෝන් නම්බර්ස් විතරක් නෙමෙයි, ඔයාට මේතනට ගියොත් කොළඹ ෆෝට් එකේ ඉඳලා ඔයාගේ ස්ටේෂන් එකට ටිකට් වල ප්‍රයිස් එක උනත් දැනගන්න පුළුවන්. කොළඹ ෆෝට් එකේ ඉඳලා ඔයාට ඕනි කරන ප්‍රයිස් එක දැනගන්න ඕනි කරන ස්ටේෂන් එක සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් ඒක අදාළ ප්‍රයිස් එක දැනගන්න. ලංකාවේ තියෙන හැම ස්ටේෂන් එකම මේ ඇප් එක ඇතුලේ තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම ඕනම් පුත්තලම ස්ටේෂන් එක වෙන්නම්. පුත්තලම ස්ටේෂන් එක ගත්තොත් මෙන්න මේ විදිය ප්‍රයිස් තමයි තියෙන්නේ. තර්ඩ් ක්ලාස් එකේ 260යි කොළඹ ඉඳලා. ඊට පස්සේ සෙකන්ඩ් ක්ලාස් එකේ 550යි. ඔන්න ඔය විස්තර ටික ඔයාට ඔක්කොම දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සීසන් එකේ ප්‍රයිස් එක පවා ඔයාට දැනගන්න පුළුවන්. ආයි අන්න වෙන ඇප් වල මේ ෆීචර්ස් තියෙනවද නැහැ. අන්න ඒකයි කියන්නේ මේ ඇප් එක අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ ෆීචර් එකට අපි යමු. ඊළඟ ෆීචර් තමයි ඔන්ලයින් බුකින්. Google එකේ සයිට් එකක් තියෙනවා ටිකට් ඔන්ලයින් බුක් කරන්න. ඉතින් ඔයාට Google එකට යන්න ඕනේ. මේ ඇප් එක තිබුණොත් මේ ඇප් එකෙන් ඔයාලා පුළුවන් මේ ඇප් එක හරහාම ඔයාගේ ඔන්ලයින් බුකින් එක කරගන්න. ඉතින් ඔන්ලයින් බුකින් කරගන්න විදිය මෙතනදි මම කියන්න යන්නේ නැහැ. දුම්රිය කාලසටහන ෆීචර් එක. ඉතින් ට්‍රේන් ෂෙඩියුල් එක, ට්‍රේන් ෂෙඩියුල් ෆීචර් එක ගත්තොත් මෙතනදි ඔයාට ඕනි කරන ස්ටේෂන් දෙක අතර විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ දුම්රිය මාර්ගවල තියෙන හැම එකම ඔයාට වෙන ස්ටේෂන් එක දැනගන්න ඕනි නිකන් මොන කාටද කියන්න. ඒක වුණත් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදි. ඔයාට පෙන්නන්නම් මම උදාහරණයක් විදියට කොහොමද මේක අපි බලන්නේ කියලා. කියන්නේ අපිට ඕනි ස්ටේෂන් දෙක තෝරගා තියමු. අපිට ඕනි ස්ටේෂන් දෙක තෝරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට අපිට ඒ අදාළ ස්ටේෂන් එකට යන ට්‍රේන් ටික මෙහෙම වැටෙනවා. ඉතින් එතකොට දැන් තොර දැන් මම මෙතන තෝරගත්තේ අනුරාධපුරේනේ. ඉතින් ගම්පහ ඉඳලා අනුරාධපුරයට යන්න තියෙන ට්‍රේන් ඔක්කොම ටික මෙතන පෙන්නවා වෙලාවත් එක්කම. එතකොට ඒ අදාළ ට්‍රේන් එක මොකද්ද, ට්‍රේන් නම්බර් එක මොකද්ද, ඊට පස්සේ මේ අනුරාධපුරයට මේ ට්‍රේන් එක යන්න කීයටද, ඔය විස්තර ටික බලා ගන්න පුළුවන්. එතකොට ඔයාට මේ ටික තමයි දැනගන්න වෙන්නේ. ඊට පස්සේ උඩින් ඔයාට පේනවා ඇති නිල් පාට බාර් එකක් තියෙනවා. ඒ නිල් පාට බාර් එකේ පෙන්නන්නේ වෙන මොකුත් නෙමෙයි, ඔයා ඒක සර්ච් කරන වෙලාව තියෙනවානේ. අන්නේ සර්ච් කරන වෙලාවට ඒ වෙලාවෙන් පස්සේ මොනවද දින ට්‍රේන් දැනගන්න පුළුවන්. ඉතින් ඒක සර්ච් කරාට පස්සේ ඔයාට වෙනම ඔක්කොම දැනගන්න ඕන නැහැ. අරක ෆිල්ටර් කරලා හම්බෙනවා. ඉතින් එහෙම ෆිල්ටර් කරලා හම්බුණාට පස්සේ ඔයාට ඔයා සර්ච් කරන දෙන මන්නන් දැන් සර්ච් කරේ ගම්පහ ඉඳන් අනුරාධපුරයටනේ. එතකොට ගම්පහ ඉඳන් අනුරාධපුරයට තියෙන හැම ස්ටේෂන් එකම තියෙනවා. එතකොට ඔන් ටයිම් ටයිම් එක මොකද්ද, ඒ කියන්නේ ෂෙඩියු කරලා තියෙන ටයිම් එක මොකද්ද. ගම්පහ ඉඳලා හම්බෙන පළවෙනි ස්ටේෂන් වේයන්ගුඩනේ. ඉතින් ගම්පහ ඉඳන් වේයන්ගුඩට කොහොමද ඒ ස්ටේෂන් වල එන්නේ කියලාද, ට්‍රේන් එක යන්නේ කියලාද, ඔය විස්තර ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ඉතින් එහාට මම අර කිව්වනේ අපිට පුළුවන් මේ ට්‍රේන් එක මේ ස්ටේෂන් එකට ආපු විස්තර මේ ඇප් එකට දාන්න. එතකොට ඒක තව බලන කෙනෙක්ට, කියන්නේ ඉස්සරහට නගින්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනවා. මොකද එතකොට පුළුවන් මේ ට්‍රේන් එක කොච්චර වෙලාවක් ලේටලා එනවද. ඔව්. ඊට පස්සේ එතනින් එහාට ගියාම මම ඔයාලට කිව්වනේ ලංකාවේ තියෙන හැම ස්ටේෂන් එකම ට්‍රේන් ෂෙඩියුල් එක මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වෙලාවත් එක්කම ලයිව් අප්ඩේට් එකකුත් බලා ගන්න පුළුවන්. ඒක තමයි තවත් ලස්සන කතාව. ඒ කියන්නේ අපි සර්ච් කරන වෙලාවේ මේ ට්‍රේන් එක කොහෙද තියෙන්නේ, මේක දැන් කොයි හරියද පාස් වෙලා තියෙන්නේ, ওই විස්තර ටික ඔයාලට මේ අර ට්‍රේන් පාට කරුත් තියෙන්නේ. අන්න ඒකෙදි දැනගන්න පුළුවන්. තව එකක් තමයි දැන් අපි මෙතන සර්ච් කරාගෙන යනවා. අපි සර්ච් කරගෙන යනකොට ඒ ට්‍රේන් නවත්තන ස්ටේෂන් ටික වවා අපිට පුළුවන් ඒ ක්ලික් එකේ මේව කරන්න. ඔයා පාවිච්චි කරන මේ ඇප් එක නැතුව වෙන මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරනවා කියන්නේ මේ ෆීචර්ස් තියෙනවද ඒකේ? මේ ෆීචර්ස් නෑ අනිවාර්යෙන්ම නෑ. මොකද මමත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට හොඳට බලා ගන්න පුළුවන් අපි යන්න ට්‍රේන් එකේ අපිට හම්බෙන ස්ටේෂන් ටික මොනවද කියලා. ඉතින් ඒක උඩ අපිට බලා ගන්න පුළුවන් අපිට
මොක්කර ස්ටේෂන් එකින් බහින්ඩ දිනවන මේ ස්ටේෂන් එක මේ ට්‍රේන් එක නවත්වනවද ඒක නවත්වන්න නැද්ද ඔය විස්තර බලා ගන්න පුළුවන් මේ ට්‍රේන් එකේ දාලා තියෙන ස්ටේෂන් ටික බැලුවට පස්සේ ලංකාවේ ට්‍රේන් එක යන කෙනෙක් ගාව නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ අපේ කීරද මම නම් මේ අපේ කියන්නේ ඊට පස්සේ ලස්සන කතාවට යන ඒක ලස්සන කතාව තමයි රේඩාර් සිස්ටම් එක මේ ඇප් එකේදී අපිට රේඩාර් සිස්ටම් එක බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ ට්‍රේන් ලයින් වල මොන ට්‍රේන්ද දැන් මේ වෙලාවේ යන්නේ ඒ කියන්නේ මේ අපි අපිට බලා ගන්න ඕන ට්‍රේන් එක මේ වෙලාවේ කොතනද තියෙන්නේ ඉතින් මොන ස්ටේෂන්ද පහු කරේ ඔන්න ඔය විස්තර ටික ඔයාලා බලා ගන්න පුළුවන් මේ රේඩාර් සිස්ටම් එකට ගියාට පස්සේ ඒක ලස්සනට මැප් එකක් විදිහට ගන්න බෙදලා ඒ කියන්නේ මේ ට්‍රේන් ලයින් ටික ගන්න බෙදලා මේ ට්‍රේන් එක මේ වෙලාවේ මෙතන තියෙන්නේ කියලා අපිට අප්ඩේට් එක ගන්න පුළුවන්. ඇත්තටම හරි ලස්සන සුපිරි ඇප් එකක්. මේ ඇප් එක ඇත්තටම ඔයාගේ ෆෝන් එකේ නැත්තම් තාමත් නැත්තම් ඔයා කනගාටු වෙන්නම ඕනමයි. මොකද මේ ඇප් එක අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕනි ඇප් එකක්. RDMNS ඇප් එක. ට්‍රේන් ගැන ඔක්කොම විස්තර අයන්න ඉඳන් තියෙන හැම දෙයක්ම ඔයාට මේ ඇප් එකේදී බලා ගන්න පුළුවන්. මම නොකිව්ව දේවල් ගොඩක් තියෙනවා මේ ඇප් එකේ තව. අනිවාර්යෙන්ම ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරලා බලන්න මොකද්ද මේ ඇප් එක කියලා. මම තියෙන ෆීචර්ස් උඩින් කියාගෙන 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 ගියා විතරයි. මොකද මේ හැම එකම කියන්නේ කිව්වොත් වීඩියෝ ගොඩක් දික් කරනවා. ට්‍රේන් එක යන කෙනෙක්ට තමන්ගේ ෆෝන් එකේ අනිවාර්යෙන්ම තියෙන උනේ ඇප් එකක් තමයි RDMNS ඇප් එක. Answer D. RDMNS ඇප් එක. එහෙනම් සුපිරි වීඩියෝකින් අපි ඉක්මනටම මෙමු. එතකන් bye.